Hello, hello. Kohomada idin kattiyada? Onna navata yannat kaale langala tiyenne thawa dawas 3 lankawa inna tiyenne. Palawenda 31 wenda fly karanawa lankawen dakunu afrikawata gihilla thamai navata naginna tiyenne. Ithin ඊට කලින් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා සමහර විට ෆොටෝස් අන එහෙම දකින්නත් ඇති වාහනයට අලුතෙන් ටෙන්ට් එකක් හයි කරා අපි මෙන්න තියෙනවා මේ තියෙන්නේ ඇඩ්වෙන්චර් කින් සමයි බ්‍රෑන්ඩ් එක ඉතින් නැවට යන්න කලින් පෙන්වන්න හැදුවේ ඔයාලට ටෙන්ට් එකේ මොනවද තියෙන්නේ ටෙන්ට් එක කොහොමද අපි ෆික්ස් කරන්නේ මේක මේ ඕන තැනක ගිහිල්ලා කැම්ප් කරන්න පුළුවන් හතර දෙනෙක්ට ඉන්න පුළුවන් ටෙන්ට් එකක් වහලෙ උඩ දෙන්නයි පහල දෙන්නයි එහෙම ඉතින් ඒක වහලෙ උඩ දෙන්නයි පහල හතර දෙනයි එහෙම 6 man annex එකකුත් තියෙනවා මේක හතර දෙනෙක් ඒ කියන්නේ 4 man annex එකක් ඉතින් අපි බලමු මොකද කරන්න කියලා අද වීඩියෝ එක කරන්න මාත් එක්ක මල්ලිත් ඉන්නවා අපි දෙන්න තමයි මේක පෙන්වන්න යන්නේ ඔයාලට කොහොමද මේක හයි කරන්න කියලා. ඉතින් මේක මේ වගේ SUV වලට පිටරටවල් වල නම් සාමාන්‍ය පොඩි SUV cars වලටත් මේක ෆික්ස් කරනවා. ඉතින් මම මේක ගෙන්න ගත්තේ මගේ girlfriend ගේ කසින් අයියා කෙනෙක් ඉන්න ඕස්ට්‍රේලියාවල. ඉතින් එයා තමයි උදව් කරේ අපට මේක ගෙනල්ලා මෙතන මේ හයි කරගන්න. දැන් මේ දවස් 3-4යි මේක ඇවිල්ලා. ඉතින් ෂර්මිල් අයියටත් thank you කියන්න ඕන. මේක මේ එවන්න වැඩ කටයුතු ඔක්කොම හදලා දුන්නට. ගේන්න ගියපු වේදම මට හුඩ් රැක් එකකට නැතුව ටෙන්ට් එකකට විතරක් සාමාන්‍යයෙන් 1,295,000 විතර වගේ වියදම් වෙලා තියෙනවා. දැන් ඩොලර් රේට් එක වැඩි නිසා නැත්තම් ඊට වඩා ඉතින් අඩු වුණොත් ඊට වැඩිය අඩු වෙනවා. ඕස්ට්‍රේලියානු ඩොලර්ස් 1,250,000 විතර වගේ ගියා මේක ගෙන්න ගන්න. ඒකෙන් ඩොලර් 400 ගාණක්ම ගියේ ෂිපින් වලට. ඉතින් ඩොලර් 800 ගාණක් තමයි උනේ මට US ඩොලර්ස් නෙමෙයි ඕස්ට්‍රේලියානු ඩොලර්ස් ගෙන්න ගන්න. ඉතින් ඒක ඔක්කොම කන්වර්ට් කරලා බලුවාම ගිය වියදම හුඩ් රැක් එකකට නැතුව ටෙන්ට් එකකට විතරක් 1,295,000 විතර වගේ වියදම් වෙලා තියෙනවා. ඉතින් මේක ගොඩාක් ඩියුරබල් ටෙන්ට් එකක් අවුරුදු 10ක් විතර වගේ පාවිච්චි කරන්න පුළුවන් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා. ඉතින් මගේ අර යාළුවගේ ඉන්ද්‍රජිත්ගේ ඕෆ් ට්‍රෙක් එකේ එයාගෙත් හයි කරලා තියෙන එකමයි. දැන් ගොඩක් කල් හයි කරලා ඉතින් තාමත් අලුත් විදිහටම හැමදේම තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද දිගහැරලා මේක සෙටප් කරගන්නේ කොහොමද කියලා. මේකේ මෙන්න මේ පැත්තේ ස්ටෙප්ස් තියෙනවා. මෙන්න මේවෙන් තමයි හෝල්ඩ් කරලා තියෙන්නේ. හුඩ් රැක් එකට හයි කරලා තියෙන්නේ මේ ඇනවලින්. ඔය යටින් පේනවා මේ මෙහෙ. ඒකෙන් ඉතින් අර පැත්තත් ගලවමු මල්ලි. මේ පැත්තේ මෙහෙ මෙහෙ මේ ගල්ලන්නක මං ගලවන්න. මම දන්න විදිහට නම් මේක තමයි ලංකාවේ පළවෙනි පැජරෝ එක ඇඩ්වෙන්චර් කිංග්ස් රූෆ්ටොප් එකක් හයි කරපු. මේ තියෙන්නේ මෙහෙම තමයි උඩ තියෙන්නේ. මුලින්ම මේ ස්ට්‍රැප්ස් දෙක ගලවලා අර පැත්තෙන් ගන්න ඒ දෙක බිමට. බොඩි එකේවත් ගන්න නැතු. ඔය ඉස්සරහ දෙකක් තියෙනවා. ඉතින් අපි මේ කැම්ප් කරන්න නෙමෙයි යන්නේ. මෙතන මේ අපේ ගේ ඉස්සරහ තියෙන රබර් කෑල්ලේ තමයි අපි මේක දිගාරින්න යන්නේ. මොකද වෙලාවක් නැහැනේ කොහෙවත් කැම්පින් යන්න අපට. දැන් නැවට යන්න ලෑස්ති වෙන්න ඕන. ඊට පස්සේ මෙතන සිපර් එකක් තියෙනවා. ඒ සිපර් එකෙන් උඩ හෙවි ඩියුටි කවර් එක ඕපන් කරගන්න ඕන. මල්ලි එහා පැත්තෙන් ගිහිල්ලා මේක ගන්න මං එවන්න.
කරලා මෙහින්ද දැන් නම් වල ඒක තමයි ඉතින් මේ වතුරෙන් ටෙන්ට් එක හැම වෙලේම තෙමෙනවා නැත්තම් ඔන්නෝග තමයි ටෙන්ට් එක ඉතින් මේක සෙටප් කරගන්න ඉතින් මේ කතා නොකර හැමිට මේ වීඩියෝ එක නොකර කරා නම් මේක විනාඩි දෙකෙන් තුනෙන් සෙටප් කරගන්න පුළුවන් දැන් බලමු අපි කොහොමද මේක දිග අරගන්නේ කියලා මේ මෙතන උඩ තියෙන ලැඩර් එක ඇදලා අපිට මේක පාත් කරගන්න පුළුවන් ආ තව එකක් තියෙනවා නේ හරි මම මේ විදිහට තමයි තියෙන්නේ මේක තව මේ බර වැටුණාට පස්සේ තමයි මේ පැත්ත තව ටිකක් පාත් වෙන්නේ දැන් දැන් කිසිම බරක් නැහනේ ඊට පස්සේ මේක උඩ පිටිනවා මේකේ බර ටික දැන් අපි මේකේ මේ අනිත් ටික ජනෙල් දොරවල් ওই ටික හදාගෙන ඉමු ඊට පස්සේ පහල කොටස හයි කරගන්න පුළුවන් පොඩි රෝප්ස් තියෙනවා ඒක දාලා ඉමට ගැට ගන්න ඕන අතුරු මොනවාම තමයි තියෙන්නේ දැන් අපි මේක අකුලලා උඩට ගැට ගහගමු ඇතුලේ වෙන්නන්න මේක තියෙන්නේ ඉතින් අර මේ හොඳට එයා ඇතුලට යන්න පුළුවන් සත්තුන්ට මදුරුවන්ට එහෙම එන්න බෑ මේකට තමයි දැල තියෙන්නේ ඔන්න තියෙනවා දැනට ඇතුල එළිය එයි අර ටිකක් ඕපන් කරාට පස්සේ ආසච්ච
ඔන්න මේ පැත්තේ ඔන්න ඔහම තමයි එක පැත්තක අපි කියන්නේ මොකද ඒකට ජනේලයක් වෙන්ටිලේෂන් එකක් තියෙන්නේ අනිත් පැත්තත් ටයිගරු මේ වගේම අර පැත්තේ ජීප් එක හරි ඉන්නවා මේ මෙතන මේ තියෙන්නේ මේකේ ඔන්න මේ පැත්තත් හරි ඊට පස්සේ ඔඩ තියන්නේ තව මේ ඉස්සරහ තියෙනවා තව එකක් මේකයි කරගන්න දැන් තියන්නේ මේ ටිකයි කරන්න ඔන්න මම තමයි දෙන්නේ උඩට ඔන්න ඇතුලේ තියන්නේ මේවනම් මේ ගලවෙකි ඒවර රිජිඩ් තියාගන්නයි කරලා තියන්නේ ඕපන් කරන්නත් පුළුවන් තවත් තුලගෙන ඕන්න දෙපැත්තෙම තියෙනවා මේක ඕන ඇස්සකට ඉන්න පුළුවන් බාණ්ඩයක් ඕන්න ඉතින් මෙට්ටේ හොඳ පංච් මෙට්ටයක් තියෙන ඇතුලේ මේක ක්වීන් බෙඩ් එකකට වැඩිය චුට්ටක් පළලයි කිං සයිස් එකකට වැඩිය දිගයි කියන්නේ 7 ෆූට් නෙමෙයි හොඳට දැන් මම මගේ උස 5.8යි බලන්න මේ මම මෙතෙන්ටම ඇවිල්ලා මෙහෙම නිදාගත්තත් කෙළවරටම තව අඩි එකහමාරක් විතර තියෙනවා ඉස්සරහම ඕන ලොකු කෙනෙක්ට ඉන්න පුළුවන් දෙන්නෙක්ට හොඳටම ඉන්න පුළුවන් ඉතින් සැපටම කැම්පින් යන්න පුළුවන් එකක් තමයි මේක හරි මේවා තියෙන්නේ වෙන්ටිලේෂන් වලට මේ පැත්තේ තියෙනවා මේ මෙතන හරි ඉතින් ඊට පස්සේ අපි අපේ බඩු මොනවා හරි දා ගන්න ඕන නම් පොකට්ස් ඒ දේවල් තියෙනවා මෙහෙත් තියෙනවා ඉතින් හොඳයි නේ ඒ වාහනේ ඉස්සරහ පැත්තේ මෙතනින් තමයි බහින්න තියෙන්නේ දැන් තියන්නේ අපට මේකේ ඇනෙක්ස් එක හයි කරන්න. මෙතන තව දෙන්නෙක්ට ඉන්න පුළුවන් නැත්ත උඩ දෙන්නයි තව 15ක් දෙන්නෙක්ට ඉන්න පුළුවන්. ගන්න. ඒක මම කලින් හයි කරෙත් නැහැ. මේක දිගහැරලා බැලුවා විතරයි. ඉතින් පළවෙනි වතාවට තමයි මේක එලියට ගන්නෙත් අපි.
ඔන්න අපි පහල ඇනෙක්ස් එක පහල ගාලා හයි කරන ගමන් ඉන්නේ. ඒකත් තරකෙම තියෙන zip එකට හයි කරන්න තමයි තියෙන්නේ. මේ දවස්වල පට්ට රස්නේ නේ. මේ කොච්චර ගස්කොලන් තිබ්බත් දාඩිය පෙරනවා. ඉතින් ඔන්න මේ ඇනෙක්ස් එකත් අපි හයි කරා. මේක මේ ගොඩක් ඇදලා හයි කරන්න බෑ. මොකද මේ පොළවට ගොඩක් අර මේ කළු ගල් දාලා තද කරලා තියෙන්නේ. මේ පාර හදන්න කොතනවත් හයි කරන්න බෑ. මේ අඟලක්වත් පහළට මේ තට්ටු කරාට යන්නේ නැහැ. යකඩ කෑලි මේ හරිම තදයි පොළව. ඉතින් ඒක නිසා තව මේක ගොඩක් ඇදෙන්න ඕන. කොහොමද වැඩේ වෙන්නේ කියලා ඉතින් දාලා අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක තව ඇදෙන්න ඕනේ. ඒක විතරයි වෙන්න ඕනේ. ටෙන්ට් එකක් ගහන කට්ටිය දන්නවනේ ඉතින් මේ හොඳට ඇදිලා හිටියේ නැත්තම් මේ වතුර හිටින්න පුළුවන්. එතකොට තමයි ওই ටෙන්ට් වලට වතුර ලීක් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි එළියෙන් පේන්න තියෙන්නේ. ඉතින් මේ ටික තව හොඳට ඇදිලා ගහන්න ඕන. දැන් මේ වටත් එහෙම උස්සලා යන්න පුළුවන්. ඒතකොට ඇතුලෙන් වෙන්ටිලේෂන් එනවා. ඇතුලට වෙන්ටිලේෂන් එනවා එළියෙන්. ඔන්න ඔහොම ඇතුලේ ඉන්න පුළුවන්. මේක තිබ්බා උඩට නැග්ගා. දෙන්නෙක්ට ඉන්න පුළුවන් උඩ. තව දෙන්නෙක්ට නේ මෙතන තුන් දෙනෙක්ට උනත් ඉන්න පුළුවන්. නැත්තම් දෙන්නෙක් වගේ යනවා නම් මෙතන ටේබල් එකක් දාලා කන්න බොන්න ඒ දේවල් කරන්නත් පුළුවන්. තමයි අලුත්ම කැම්පින් ටෙන්ට් එකේ වැඩි. මේ හැම පැත්තෙම තියෙනවා මේ වෙන්ටිලේෂන් වලට. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඕක තමයි කතන්දරේ. ඊළඟ පාර ආවට පස්සේ අපි බලමු මේකේ කැම්පින් එකක් කරද්දි කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් එහෙනම් අපි මේක අකුලලා අස් කරන්නයි යන්නේ. ඊළඟ පාර තමයි බලන්න වෙන්නේ කොහොමද කැම්පින් එකක එක්ස්පීරියන්ස් එක කියලා. රයිට්. මම තමයි තියන්නේ. ඔන්න එහෙනම් අපේ වැඩේ ඉවරයි. ටෙන්ට් එක ආයමත් අකුලලා ෆික්ස් කරලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන යටින් දාගෙන යන්න. මේ පේනවනේ දාඩිය පොට්ටම රස්නේ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. ඉක්මනටම අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.